अरे हम आठ सुबह रात या वेवा के लिए प्रार्थना कर रहा हूँ इधर वाले अन्य हिट लग दूँगा उन दिन तब यहाँ तब वेला बटा आवा इतने तो वेला बटा हम आठ में सुबह रात या के लिए प्रार्थना कर रहा हूँ कैमरा डिगो उनके रगम अबे पटांगा मोदे दोस्त से पार्ट के हम वो कैमरा ऑन कर गान राइट හැමෝටම මයික් ඔන් කරගන්න අවස්ථාව දීලා තියෙන්නේ හැමෝටම කතා කරන්න පුළුවන් රයිට් අපේ පසුගිය සතියේ කතා කළ ප්‍රශ්නේ මොකද්ද කියලා මතකද කාටද මතක කාට හරි මතකයිද පසුගිය සතියේ අපි මොකද්ද කතා කරපු ප්‍රශ්නේ කියලා हिमाशी कवित्मा सिद्धि निरूपणे कतुवरया पै चतुरता हरि अंगुलिमाल कथावट अदाल अमावतुर अदाल सील प्रश्न कथा कर अभी अलूथ पाड़ आरंभ कर बलापुर अलूथ साहित्य पाड़ मकटे आनावा तो गलपाड़ मुखद के लिए कथा कपगद इस मंग कैमरा कैमरा ओन कर මොකද ඒ වැඩ ටික කරගෙන යන අපිට ලේසි නිසා පුළුවන් අය කීප දෙනෙක්වත් ඔන් කරගන්න දැන් පසුගිය 11 අවස්ථර කියන්නේ මේ වාර විභාගවල නායකයෙක් පන්තියේ ඔය වගේම කට්ටිය කැමරා ඔෆ් කරගෙන තමයි හිටියේ ඉතින් අතරම ගිය මාසෙ ඉඳලා ක්ලාස් එක මම අතෑරලා දැම්ම දැන් ඒක කරන්නේ නැහැ ඒක කරන්න බැරි නිසා ඉතින් ඒක හැම නවත්තලා දැම්ම දැන් ඒක කරන්නේ නැහැ स्टूडियो चाने कैमरा बगबूसाई कैमरा सहाय दिन बगबूसाई आलोक कथाकरणी इमोशन एक्सप्रेशन वाली तीरने ඒක ඇර තේරුණාද නැද්ද මොකද්ද කියලා අපි තේරෙන්නේ නෑ. ඉතින් ඕක ටිකක් දැන් හා 8 වසරේ 9 වසරේ 10 වසරේ එනකොට ඔච්චර ප්‍රශ්නයක් නෑ. ඔය 11ට එනකොට තමයි ඒ පොඩක් කැමරා එම ඕෆ් කරගෙන පොඩක් එහෙම ඉන්නේ. අතරම මේ එහෙම උන් කරන්න කියලා කියන්නෙම ඔයාව ඔයා දිහා බලාගෙන මොනවා හරි මේ මෙහෙම උගන්නකොට අලුතෙන් මුලේ මොකක් හරි සක්‍රීයතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒක හරිය මනෝවිද්‍යාත්මකයි සහ ඒක මේ හරිය මානසික කාරණයක්. ඒක අපි හුරු වෙලා ඉන්නම ළමයා ඉස්සරහ උගන්වන්නේ නේද? එතකොට ඉතින් අර ළමයෙක් ඉස්සරහ පේන්න නැති වුණාම හරිය අමාරුයි. මම දන්නේ නැහැ ඒක කොහොමද ඒක මේ අත්දැකීමම ලැබෙන්න ඕනේ ඒක. ගායකයෙක්ටත් එමයයි. ක්‍රවුඩ් එක නැත්තම් හොඳට සින්දු කියන්න බෑ. දේශපාලකෙක්ටත් එමයයි. වේදිකාවට ගියාම වේදිකාවේ මේ ඉස්සරහ මිනිස්සු නැත්තම් කතා කරන්න බෑ.
එහෙම කතා කරීමේ හැකියාවක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලඥයන්ට. ඒගොල්ලෝ තමයි 3-4 දෙනෙක් හිටියත් 100කට 2000කට 3000කට කතා කරනවා වගේ කතා කරනවා. ඉතින් එහෙම ප්‍රශ්න දිනනවා. ඉතින් මේ ඕ ඉතින් දන්නව ගැටලු තියෙනවා. ඉතින් ටිකක් 18 9 ට එනකොට 9 10 එනකොට 10 11 ට එනකොට සමහර දේවල් ඉතින් වෙනස් වෙනවානේ. මෙහෙම දේවල් තියෙනවා. හරි කමක් නැහැ. අපි පුළුවන් හැම එක්කෙනෙක් දෙන්නෙක් හරි ඔන් කරගෙන ඉන්න. එතකොට ඒ මූණු වල නිදිමත වැක්කිරනවා දිහා බලාගෙනවත් මට පුළුවන් යම්කිසි උත්තේජකයකින් මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න. හා ඉතින් ඔබට හොඳ සෞභාග්‍යමන්ත රටක් ලැබිලා තියෙනවා. දවසට පැය 4ක විදුලිය කපන අසිරිමත් රටක් ඔබට තියෙනවා. ඔබට කැමරාව ඉදිරිපිට නොපෙනී සිටියත් පාර දිගේ ගෑස් තියාගෙන පොලිමේ ඉන්න පුළුවන් සුන්දර රටක් තියෙනවා. ඒ වගේම තෙල් ගහන්න පොලිමේ ඉන්න පුළුවන් සුන්දර රටක් තියෙනවා. ඒ අතින් බැලුවම අපි හරි වාසනාවන්තයි. ඉතින් දැන් මේ ඔන්ලයින් වලින්වත් ඉගෙන ගන්න එකත් තව ටික දවසකින් නැති වෙනවා. මේක තවත් කපන්න ගියොත් සහ අනිත් එක තමයි ඒවා හොඳට අවධාරණය කරගන්න ඕනි. ඉගෙන ගන්න එක උනත් හරියටම නොකරගත්තොත් ඒත් මේ ඉගෙන ගන්න එකේ කිසි තේරුමක් නැති වෙනවා. හරි, ඒ කියන්නේ ඉස්සරහට ඉගෙන ගත්තා කියලා සල්ලි තිබුණා වුණත් දැන් බඩු නැත්තම් මොකද කරන්නේ? පිළුම් ගහන්නේ නේ. දැන් ඊයේ අර මනුස්සයෙක් මං ඊයේ වැඩසටහනක් බැලුවා. මේ ජාතිය බේරාගත් නායකයෙක්ගේ වැඩසටහන සම්බන්ධ වෙලා හිටියා. එයා අර්ථකථන එකකට ගන්නේ. එයා කියන රටේ බෙහෙත් නැහැ. මගේ මිත්‍රයෙක් සිංගප්පූරුවට ගිහලා බෙහෙත ගෙනාවේ කියලා කියනවා. ඇත්ත. මටත් මේ බෙහෙතක් ඕනේ නම් ෆාමසි 15කට ගියා. ඒකකවත් තිබුණේ නැහැ. හරි. මම අන්තිමට හිතාගත්ත මේ බෙහෙත මංවත් හදන්න ඕනේ. පස්සේ මේ පිටරට මිත්‍රයෙකුට කතා කරලා මේ අන්තර්ජාලය හරහාවත් ගෙන ගන්න උත්සාහ කරනවාද කියලා බලනකොට මිනිකන් යන ගමන් ඉඳ හිට ආරින ෆාමසියක් තිබ්බා. මේ අකලට ආරින ෆාමසිය වෙලාවට ඒක එකක් තිබුණා. ඒ වගේ තත්ත්වයක් තියෙන ඉඳන් මේ දවස්වල අතපහේම පරිස්සම් කරගෙන පැස්සට දෙමෙන්නේ නැතුව ටිකක් ප්‍රවේශණයෙන් ඉන්න. මොකද බෙහෙත් හේතුව නැති නිසා. හරි. ඉතින් ඇතුළේ ඉන්න එක වඩා හොඳයි. ඉතින් මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක එක පැත්තකින් වාසි ඕනේ නම් ඉතින් ෆිගර් එක ටිකක් තර වෙයි එළියට පහළට ඕනවට වඩා යන්නේ නැතු. ඒක විතරයි වෙන්න පුළුවන් එකම වාසි. හරි. ඉතින් අද අපි කතා කරන්නේ මේ අලුත් එකක්. දැන් මට මේ පොඩි මේ ඔන්ලයින් වල තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ ඔයාලට ලව්ව උත්තර ලියලා මට එක ගෙන්වා ගැනීමේදී සහ මට ඒක ප්‍රැක්ටිකලි කරන්න ඕනි කාරණාවක් තියෙනවා. බලමු අපි ඒක කොහොමද කරන්නේ කියලා. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ මාස 3-4ක් හරි ගිහිල්ලා ඒ වැඩේ පටන් ගන්න ඕනේ. දිනපතා අපි එක ප්‍රශ්නයකට විනාඩි 20ක් වගේ කාලයක් අරගෙන උත්තරයක් ලියන්න අනිවාර්යෙන් ඒක ට්‍රේනින් කරන්න ඕනේ. ඒක අත්‍යවශ්‍යයි. අද මම දැන් ෆිසිකල් ක්ලාස් දෙකකට දවල් ගියා. ඒකට අනිවාර්යෙන්ම මම ක්ලාස් වල ළමයින්ට උත්තරයක් ලියවලා තමයි ක්ලාස් එක පටන් ගන්නේ. නිශ්චිත ටයිම් එකක් ඇතුළත. ඉතින් ඒකට මොකක් හරි ට්‍රෙන්ඩ් එකක් හදාගන්න වෙනවා මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක ඇතුලේ. ඔප්ෂන් තියෙනවා ඉතින් අපිට කරන්න පුළුවන්. අපි ඉස්සරහට කරමු. 23යි. රටත් 23යි, වගතටත් 23යි. අද පාඩම් පටන් ගන්න තියෙන්නේ 23 වචනෙත් එක්ක. එතකොට මේ මග තොටේදී හමුවන ද, නෙත ගැටෙන ද, කන වැකින ද, දකින දසුන්, දෙනෙත ඇඳුන්, මහද ඔබරුව වේ. එහෙමනේ මග තොටේ යනකොට අපි කියන්නේ නේ. සමහර ඒවා තියෙනවා අපිට හරීම 23. ඒත් අපිට ඒවා අයිති කරගන්න. සමහර ඒවා තියෙනවා 23යි දකින්න විතරයි පුළුවන්. අපිට ගන්න බෑ. සමහර ඒවා තියෙනවා 23යි ගන්නත් පුළුවන්. සමහර ඒවා තියෙනවා 23යි උරුමනේ. එහෙම ඒවා තියෙනවා. ජීවිත ගමන ගත්තත් ඔය ජීවිතෙත් එහෙමයි. පාර යනකොට එහෙමයි. උනත් එහෙමයි. ලෝකේ ගතත් එහෙමයි. අවසානයේ අර්ථකථනය කරගන්නවා අපි මොනවා කළත් ඒක 23 අත්දැකීමක් විදියට අත්විඳින්න. සෑම දුකක්ම පසු කාලේ සිහිපත් කරනකොට ඒක ඇත්තටම අතිශය 23 එකක්.
එනිසා තමයි ගීත අපි මිහිරෙන් නත් විඳින්නේ දුක වේදනාව විප්‍රලම්භ ශුංකාරයේ තියෙන ඒවා තමයි අපි රහට විඳින්නේ අපි ඉතින් වියෝගීම නැහැ මේ අහන්නෙත් ඒවනේ ඒ පස්සේ රහයි දැන් අපි කලින් කාපු කට්ටක් තව කෙනෙක්ට කියනකොට කොයිතරම් ප්‍රබෝධෙන්ද කියන්නේ මම මේ වගේ දුකක් වින්දා මෙහෙම කට්ටක් කාලා තමයි මම මෙතෙන්ට ආවේ අඩඩා කියන්නේ නැහැ නේ ඒක වෙන උද්‍යෝගෙන් කියන්නේ ඒක උද්දාමයෙන් කියන්නේ ඒක හරි සතුටක් ඔය දුකම මොනතරම් සතුටක්ද මේ දිව්‍ය මොනතරම් සොඳුරුයිද එහෙම සිඳකුත් තියෙනවනේ මේ පෙරම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුනු විසුනුව වැටුන කාට රිදුනේ කවුරුද හැඳුනි තුන්රියේ මොහොතක් නතර වෙලා කියන අපේ ප්‍රේමණීය ගීතය කියන අපේ ආදරණීය වෙරළයාද ශූරින්ගේ මේ සාගරයේ බඳු වේදනාව සුන් වෙලා යනු ජීවිතයගේ වන්දනාවක යන්න අපියන් පෙරම් පුරනා බෝසතුන්ටත් මාරසෙන් සිටියෝ ඉතින් එහෙනම් අපට කිම වේද දුක්ඛ ගංගාව ඒකේ තියෙන දුකම මොනතරම් සතුටක්ද දිව්‍ය මොනතරම් සතුටුයිද කියලා ඒ කියන්නේ දුකත් විසිතුරු නම් කොහෙද විසිතුරු නොවන්නේ තමතනම විසිතුරු මග විසිතුරු බලන මිතුරු ඊළඟ පාඩමට පස්සේ තියෙන පාඩම එහෙමනි සර් යන මෙතඩ් එක දෙකේ ඉඳලා එකට යනවා එහෙමනි යන්නේ ඊට පස්සේ හතරේ ඉඳලා තුනට එන එහෙම තමයි කරන්නේ නම් පාඩමේ නම මග විසිතුරු ඔය මග විසිතුරු ඇවිල්ලා මේ දැන් කාලේ හම්බ වෙන මග විසිතුරු නෙවෙයි දැන් නම් පාර යනකොට දකින්න දසුන් අපිට මේ දවස්වල ජනප්‍රිය සින්දුවක් එක්ක ලයිව් බලන්න පුළුවන් ඒ තමයි කදා භජන එතකොට කදා භජන සින්දුව එක්ක ඒකට වෛරල් කරලා දෙන ගොඩක් අපිට පාරේදී දකින්න පුළුවන් කැර කිවිලි වැන්ලිලි ඔක්කොම අපිට ලයිව් බලන්න පුළුවන් මේ දවස්වල ජංගම දුර කතරේ ඇඟිලි තුඩින් එහාට මෙහාට යවනකොට අපිට ඕනේ තරම් එවැනි දසුන් විසිතුරු දසුන් අපිට බලා ගන්න පුළුවන් මමත් දැන් TikTok එකක් කරන් ඉඳාගෙන ඉන්නේ ඒකට අපිටත් මොනවද පුළුවන් ගස්සන්න පද්දන්න කියලා බලලා මමත් TikTok එකක් කරන් ඉඳාගෙන ඉන්නේ බලලා පොඩි වෛරල් පාරක් දෙන්න මම කියන්නම් අප්ලෝඩ් කරාට පස්සේ මොකද කරන්න පුළුවන් කියලා මේ කතා කරන්නේ අපි මේ මෑත කාලේන මාර්ගයේ මගවල තිබිච්ච විසිතුරු නෙවෙයි දැන් ඉතින් සංදේශයක් ලැබුවොත් එහෙම අනේ යම් කොම්ම සංදේශයක් එයි ඡඩ් භාෂා පරමේශ්වර තොටගමුනේ රාහුල අම්බරු දැන් හිටියාන අම්මඩ සිරිලියන කොහමද ලෙවෙල් මේ ගෑස් වලට පෝලිං තෙල් වලට පෝලිං එලවලු නෑ නෑ හාල් ගිනි ගණන් හෙනත් හෙන ගිනි ගණන් කියලා මං අහගෙන ඉන්නේ කවුද කියන මේ ඕකුන්ට හෙන ගහනවා කිව්වම ආ හෙනත් දැන් ලේසියෙන් ගන්න හෙනත් ගිනි ගණන් කියලා ඒ වගේ මේ මාර විසිතුරු දේවල් කියවේ දැන් ඔය කෝට්ටේ යුගේ ලේ වෙච්ච සලලිනි සංදේශය සංදේශ අතරින් අන් කිසිම සංදේශයකට දෙවනි නොවන වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කිව්වොත් සංදේශා නාමාවලිය අතර තියෙන විශිෂ්ටතම සංදේශය ඒ විශිෂ්ටතම සංදේශයේ කොටසක් සම්පූර්ණ නෙවෙයි ඒ කොටසක් ඔබට ඔබේ සාහිත්‍ය පොතට ඔබ්බලා දෙනවා. ඒ ඔබ්බලා දෙන එකෙන් අපිට ප්‍රශ්න කීපයක් පුම්බලා දෙනවා. අපිට තියෙන්නේ හරියට ඉගෙන ඉගෙනගෙන ඒ පුම්බලා දෙන ප්‍රශ්න වලට ඇඟිල්ලෙන් ගන්නලා හුලං අරලා ලියලා එන්න. හරි. අපේ හුලං අරගන්න නැතුව ඒ අපිට ගේම ඉල්ලන කට්ටියගේ හුලං අරගෙන විදියට ලියනවා. දැන් මූලික තොරතුරු ටික අපි සකස් කරගන්න ඕනේ. ලියවෙන්නේ මගේ මූලික අදහස් මේ වාක්‍ය කීපයක් විදිහට අපි හදා ගන්න දන්නවනේ මෙතනට කිසිල් ප්‍රවේශය හදාගන්නේ දැන් මම කියව මේක ලියන්නේ කතුවරයා තමයි ෂඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හම් මොකද සර් මේ ෂඩ් භාෂා පරමේශ්වර කියන්නේ අප්පච්චිගේ වාසගම ඔව් අප්පච්චිගේ වාසගම තමයි ෂඩ් භාෂා කියලා කියන්නේ භාෂා හයක් දන්නව රාහුල හම් පුදුම මො එච්චර ඉගෙන ගන්න පුළුවන්ද සර් පුළුවන් පුළුවන් අපිට මේ දෙකක් ඉගෙන ගන්න කියලා හොට බිම ඇනලා වක ගැහිලා ඉන්න විදිය බලනකොට රාහුල හාමුදුරන්ට භාෂා හයක් පුළුවන් කිව්වම
කපුටාස් වගේ එකක් මතක් වෙන්නත් පුළුවන් හරි ඒ කියන්නේ සිංහලත් බැරි ඉංග්‍රීසිත් බැරි මේ කපුටාස් වගේවත් මතක් වෙන්න පුළුවන් ඒගොල්ලෝ කොයි තරම් උත්කෘෂ්ටද වගේ හැඟීමක් ඇති වෙන්නත් පුළුවන් කමක් නැහැ ඕන හැඟීමක් ඇති කරගන්න එතකොට භාෂා හයක ප්‍රවේණයක් කියලා කියන්නේ හොඳ දැනුමක් දන්නවද කෙනෙක්ගේ බුද්ධිය මනින ඒකකේ මොකද්ද කියලා අපි මනින්න ගිහිල්ලා නැහැ සර් මොකද අපිට තියෙනවද නැද්ද කියලා අපි හරියටම දන්නේ නැහැ එහෙම උත්තර කියන්න එපා ඔබ ආත්ම අභිමානයේ කතා කරන්න ඔබට බුද්ධිය තියෙනවා ඒත් සර් අපි දන්නේ නැහැ මිලිලීටර වලින් සෙන්ටිමීටර වලින් කිලෝමීටර වලින් ද බුද්ධියමයි මොකෙන්ද අඟල් වලින් එහෙම මොනවද මයි හරි දැන් හෙට ඉඳලා මැනගන්න මම දැන් ඔයාගේ බුද්ධිය මැනගන්න වට ඕනිනේ ඔව් නැත්තම් මිඩ්වයිෆ්ට කොල්ලා දීලා කියන්නේ අර දරා දිහට දැල්ලවත් තිරලා දෙන්නේ පොඩි කාලේ නම් ගිහලා බල්ලා කිරලා කියනවනේ මෙච්චරයි තාගේ බර කියලා මේ දැනුත් කියන්නේ මගේ මේ මොයේ බුද්ධිය මැනගන්න ඕනි මිඩ්වයිෆ් කිව්වම එයි සමහරට සමහරට මේ මොලේ අමාරුවට ගන්න ඉන්ජෙක්ෂන් උත් තරම් එන්නිට තියෙනවා එදා ඇත්තටම කෙනෙක්ගේ බුද්ධිමානින් ඒකකේ තමයි යාගේ වැකබ්ලරි එක ඒ මොකද්ද සර් මේක දැකලා නැහැ ෆාමසි වල ගන්න තියෙන එකද වැකබ්ලරි එක කියලා නේ වචන මාලාව යා කොච්චර වචන සංඛ්‍යාවක් දන්නවද ඒ මත තමයි කෙනෙක්ගේ බුද්ධිය මනින්. ඒකට එක භාෂාවක් දන්න කෙනෙක්ගේ බුද්ධියට වඩා භාෂා දෙකක් දන්න කෙනෙක්ගේ බුද්ධිය ඉහළයි. භාෂා තුනක් දන්න කෙනෙක්ගේ බුද්ධිය ඊටත් වඩා ඉහළයි. භාෂා හතරක් දන්න කෙනෙක්ගේ බුද්ධිය ඊටත් වඩා ඉහළයි. ඒ කියන්නේ ලෝකේ දැනුම ලබා ගන්න පුළුවන් භාෂාවලින්. එතකොට සර් අපිට හිතාගත්තේ මාතෘභාෂාවත් හරියට දන්නේ නැති අපේ දැනුම මනින්න ඒකකයක් ඕනේ නැහැ වගේ කියලා හිතෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මනින්න මොකද නැත්නම් මයින්ඩ් අප් දැන් ඒ වගේ ඉතින් අපි භාෂාව දන්න ප්‍රමාණය ගැන පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. හවක් නේ. දැන් ෂඩ් භාෂා ඔය භාෂා අතර තව එක භාෂාවක් තියෙනවා. ඔයා දන්නවද දන්න අපබ්‍රංශ. ඔය ආලා දෙනවනේ අපබ්‍රංශ කියන්නේ නේද ඊටාන් කියන මොන අපබ්‍රංශයත් කෙලින්නේ කියලා එහෙම සමහර අය කියනවනේ අපි පැරණි කටි. ඒත් මොකද අපබ්‍රංශ කියන්නේ? අපි දන්නේ අපබ්‍රංශ කියන්නේ අපි ඊටාන් ඉන්නේ මඤ්ඤං කියනකොට අපිට තේරෙන්නේ නැති වැල්වට අරන් කියනකොට අපි හිතන්නේ අපබ්‍රංශ කියලා නෑ. ඒක ලංකාවේ වෙච්ච භාෂාවක්. ලෝකේ භාවිතාවට ගත්ත භාෂාවක් අපබ්‍රංශ. ඒකක් දැනන් හිටියා ලවුලා හඳුරු. දැන් ඒක අපබ්‍රංශයක් කරගන්න එපා. එතකොට එහෙම පණිවරේ. හරි? ෂඩ් භාෂා භාෂාවයි කතා කරන්න පුළුවන් පණිවරේ. එතකොට සැලින් සංදේශ රචනා කරන්නේ ෂඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල්. අන පළවෙනි දැනුම ඔලුවට දාගන්න. දෙක වෙසැලින් සංදේශය රචනා කරන්නේ කෝටේ යුගයේ. කෝටේ යුගය කියලා කියන්නේ පද්‍ය සාහිත්‍ය ස්වර්ණ යුගය. දැන් ගද්‍ය සාහිත්‍ය ස්වර්ණ යුගය තමයි දඹදෙණි යුගය. පද්‍ය සාහිත්‍ය ස්වර්ණ යුගය තමයි කෝටේ යුගය. දැන් සැලින් සංදේශයේ ලැබෙන්නේ කෝටේ යුගය. කෝටේ යුගයේ පද්‍ය සාහිත්‍ය ස්වර්ණ යුගයෙන්ද සංදේශ කාව්‍ය හයක් ලැබෙයි. ඒක එක හේතුව. දැන් රාහුල ආම්දුරම සංදේශ කාව්‍ය දෙකක් තියෙනවා. එකක් පරවි අනිත් එක සැලලින් පරවි ටිකක් ශුංගාරාත්මකයි ඒකේ තියෙන ටිකක් ශුංගාරාත්මක දේවල් මොකද තරුණ කාලේ ලියලා තියෙන්නේ තරුණ කාලේ ලියන ඒවා ටිකක් ශුංගාරාත්මකයි ටිකක් ඒ පැත්තට බර වැඩි දවන ෂඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ රාහුල හමුතුරු ලියන සැලලින් සංදේශය ලියවෙන්නේ කොටේ යුගේ ඒ කොටේ යුගේ හිටපු රාජපාලකයා කවුද ඉතිහාසය ඉගෙන ගන්නවනේ දවඩ පුළුවන් ඔබ උත්තරයක් දෙන්න වාගේ ඉතිහාස දැනුමේ අභිමානී සිංහල සරට ඔප්පු කරන්න ලද වාග්යවන්ත අවස්ථාවක්. ඔන්න ඔය බටනේ ඔන් කරලා මයික් එක ඔන් කරගෙන ඔන්න කියන්න පුළුවන් කෝට්ටේ යුගෙ හිටපු. දුටු කැමුණු පළගම්බා නෑ. එතකොට විදියේ බණ්ඩාර ජයබාහු විජේබාහු කවුද? හොඳයි ඉතිහාසය පිළිබඳ දැනුම ගැන මට මහත් අභිමානයෙන් යුතුව උද්දාමයක් දැනෙනවා ඔබේ පිළිතුරුත් එක්ක. ඇත්තටම chat box එක පිරෙන්න දාලා වේලි පරාක්‍රම බව අම්මෝ යාමේ බේරගත්ත කවුද අම්මෝ නම කියන්නේ හිරුෂිකා. හිරුෂිකා කියනවා සායවෙනි පැරකුම් බාරජ කියලා. හරි ඕන මගෙන් ක්ලැප් එකක්. අනිතෙම් ගන්න අපේ අපුඩියා මොකද ಜಾතිය බේරගත්තන බේරගන්නේ උන්ට කිසිම ක්ලැප් එකක් නැහැ. හරි යාමේ බේරගන්නේ උන් ඉන්නවනේ කිසිම ක්ලැප් එකක් නැහැ. කාලා විනාශ කරලා නැති බංගස්ථාන කරලා යන එවුන් ඉන්නානේ අම්මට සිරි අත්පුඩිත් ගාලා විසිල්ලේකුත් ගාලා සරමත් උස්සලා කර්ණමකුත් ගානවා
හරි ඒ ಜಾති බඩු වෙන අපේ රටේ හරි හරි මොන මං ක්ලබ් එකක් ගියා හරි එතකොට සවන පෙරකුම්බා රජු තමයි රාජ්‍ය කරන්නේ يعني මේකේ ලේ වෙන කාලය සවන පෙරකුම්බා රාජ්‍ය සමය එතකොට මේකේ පද සංඛ්‍යාව මේක තියෙනවා කවි මේ සැලින් සංදේශය තමයි සංදේශ කාව්‍ය අතරින් කොටම එක දැන් කොටම කිව්වහම කොට කට්ටේ ඇතර විරිත් ගන්න ලෑස්ති වෙන්න එපා කොටම සංදේශ කාව්‍ය කොහමද දැන් ලංකාවේ බහුතරයක් ගෑන ළමයි හරි කොටයි බහුතරයක් ඒවා දැන් පාර යනකොට ක්ලාස් කරලා හැම යනකොට මේ ත්‍රිවිල් එකකට උඩින් පේන්නේ ඊටාම කලාතුරකින් තමයි ගෑන ළමයි ඒ කියන්නේ पद्य संख्या अति तीता कोटम सन्देश सन्देश पद्य तीन मीतना मेवन को अरे अरे वेरी गुड वेरी गुड मामा किया क्या लगता है इधर हिरोशिका आमद की हुई ओह सर हाँ वो तो है हिरोशिका पोता पता क्यों नहीं क्योंकि नाडू बगाने जिला बस्से के लिए तीन का कर क्यों नहीं क्योंकि हमारा दिल ज़रूर है वाह पोता पैरा लगा नहीं पोरा लग पैरा लगा नहीं आया कि ना मंदर में सन्देश दूत मेहवरे सन्देश अर उ एक रस कदा खरी एक रस कदा मावेन विलिंद वर वर लंगट कुक्सप कि असन निरुद कोई सिटींद कोई कवि आहलाइति काव्यशेखर दिन कव्य एक राहुल ओके आहला अडमगादेन पोस्टर दीन एक मावेन विलिंद मरुआ लंगट ऐद कंद अने दिन्न लेविंदु नंद माम इंका मत के मेकटन मेकटन इतकोट मे मावे बिलींद मंगे पोड़ वर वर लगट कंद प्रसिद्ध प्लेटफॉर्म मस्तना पोल कावर पोडियो लंगटर जपद नपी अंदा आरक्षा गारेसिंग पोड कुट उतला मीटिंग अपेटार सवण पेरकुंबार चुगे वर वर लंगट कंदा कि स्टेज के आल तीर अरे हेमराज अभी राहुल पोड़ी कॉले अलग मालूबाई पेरकुंभराजुन पार मेका दिन दम कथाकला को सपदेटद सवण पेरकुंभराजुर अंत को खेल इतना ट्रई कला अंत कुरेम पावित ट्रई कला हरग्ना एक खेल राज्य परंपरा इसरा को सवण पेरकुंभ राज्य पार अंतर मालिकावेतर एक्की कऊद षडभाषा परमेश्वर तुटक में राहुल पुत्ता तुरीद अदे तंग फस्ट कल बाबी पत्ते राजगेदर को सवण पेरकुंभराजुट दूर दिने दिनाती हित हित वत्त मेकुल हर दंगत कम हिट अतुर्कता उपास मे मेक लिया
සවන පෙරකුම්බාර රජුරන්ගේ කණුටි දේනි. ඒක සෙකන්ඩ් එක. උලගුඩේ දේවි. උලගුඩේ කියන්නේ යාගේ කුඩේ උල් වෙලා තිබ්බේ නෑ. එයාගේ නම උලගුඩේ. එයාට ලෝකනාථා කියලාත් කිව්වා. උලගුඩේ දේවේ නොහොත් ලෝකනාථා. එයාට පුත්තුත් නෑ කෙල්ලොත් නෑ. එයා විවාහයලා හිටියේ නන්නූර් තුණයා කියන මහත්තයත් එක්ක. හොඳට මතක තියාගන්න. නන්නූර් බැරි නම් තුණයා හරි මතක තියාගන්නකෝ. නන්නූර් තුණයා. තුණයා මතක තියාගන්න ලේසියි. ඉතින් ওই නම් දෙකම වාට අනාගතයේදී දවසක පුත්‍රවණක් ධෝනි කෙනෙක්ගේ මහම්බුණාම උලකුඩේ වගේ නමක් තියන්න පුළුවන් ලේසියි. හරි ඉස්කෝලේ ගිහලා මිස් නම්මඩ ගන්නකොට උලකුඩේ ප්‍රසන්ටේජ් ඔය වන් කොච්චර ලස්සනද කියලානේ. එහෙම කියන්න පුළුවන්. හරි වාටනත් කතා කරන්න පුළුවන්. උලකුඩේ මේනවා කේන්ති ගියාම උලකුඩේ කියලා එහෙම කතා කරන්න පුළුවන්. හරි නන්නූර් තුණයා වගේ නමක් තියාගත්තම කේන්ති ගියත් අවුලක් නැහැනේ. හොඳින් කිව්වත් කුණුවරපයක් වගේ නේද? නරකින් කිව්වත් කුණුවරපයක් වගේ. ඒතර තියාල බලාගෙන කොයිකටත් යූස් කරන්න පුළුවන්. ඒ වගේ නන්නූර් තුණයා මැති කෙනෙක්. හරි. ඉතින් මෙයාට දරුවෝ නැහැ. රාහුල හාමුදුරන්ට කියනවා දරුවෙක් හම්බෙන්න ලියන්න කියලා. මොකද්ද? සංදේශය. රාහුල හාමුදුරු ඉතා කැමැත්තෙන් බාර ගන්නවා. හරි හරි මම දෙන්නම් වැඩේ කියලා. සවන පෙරකුම් බාරජ්ජරුවන්ගේ කණිට දොනිය උලගුඩේ දේවියට පුත්‍රවණක් ලබා දෙන නිසා විවිෂණ දෙවියන්ගෙන් ඉල්ලා. ඒ කාලේ මේ නාරිහා ප්‍රසව මේ අංශේ බාර වින්දලා තියෙන විෂ්ණු දෙවියෝ. ඒ කියන්නේ ළමයි සම්බන්ධ කාරණා නාරිහා ප්‍රසව වාට්ටුව බාර වින්දලා තියෙන විෂ්ණු දෙවියෝ. ඒ කියන්නේ විෂ්ණු දෙවියන් ඉල්ලන්නේ. දැන් කවුද ඔය නාරිහා ප්‍රසව බාර වින්න දෙවියෝ කවුද? දන්නවද කවුද කියලා? එයාලා ශිව දෙවියෝ. එයා ශිව දෙවියෝ. ඔය ශිව දෙවියන් කතාවත් මම කියන්නම්. මේ කතාව ඉස්සලා කියලා. දැන් රාහුල හාමුදුරුවෝ ලියන සංදේශය. එතකොට විෂ්ණු දෙවියන්ගේ මේ විෂ්ණු දෙවියන්ගේ මේක ඉල්ලලා. ලිව්වා විතරයි අම්මප හම්බුණා. මම ලියලා මාස ගණක් යන්න කලින් බබා හම්බුණා. හරි. හැබැයි ඉතින් ඉතිහාසයේ සඳහන් වෙනවා. ෂඩ්භාෂා පරමේශ්වර තොටගමේ රාහුල හාමුදුරුව සහ උලකුඩේ දේවියත් එක්ක මෙහෙම එකක් තිබුණා කියන. මෙහෙම මෙහෙම එකක්. නිකන් අර මෙහෙම මෙහෙම එකක් තිබුණා කියලා කියන ඈ. මම දන්නේ නැහැ ඉතින් මම පානල් ළඟ හිටියේ නැහැ. එහෙම කියනවා. මේ කිසියම් සම්බන්ධයක් ඒ මේ සත්‍ය කතාවක් ඈ බොරුව එහෙම නිකන් නෙමෙයි මේකත් එක්තරා අධ්‍යාපනයට අදාළ එකක් බොරුවක් එහෙම නෙමෙයි රාහුල හාමුදුරුවන් අපහසුතාවයට පත් කරන්න කියන එකක් එහෙම නෙමෙයි ඒක ඉතිහාසයේ ඕනෑතරම් ප්‍රසිද්ධ රහසක් ඒක සමහර වර්තාවල සඳහන් වෙනවා එතකොට මේ ටිකක් රාහුල හාමුදුරුවෝ වගේ කියලා කියනවා මේ හම්බ වෙච්ච මේ දරුවා හරි එහෙම කියනනේ ඉතින් මට මම කියන එකක් නෙමෙයි ඉතිහාසයේ පොත්පත්වල සඳහන් වෙන ඒවා එතකොට මේ ඒ කාලේ විශ්වනේ දැන් ඉන්නේ ශිව ඔය ගම්වල ඉන්න දරුවෝ හම්බෙන්නේ නැති පවුල් කට්ටිවල කට්ටිය ඉන්නවනේ කාන්තාව. යාළුව එක්කන් යනවා පොළොන්නරුවේ තියෙන ශිව දේවාලය. ඒකේ තියෙන ශිව ලිංගය. මේ මහදල තියෙන ශිව ලිංගය ප්‍රසිද්ධියේ තැනක තියලා තියෙන. ඒක එහෙම ප්‍රශ්නයක් නැහැ. ශිව දෙවියන්ගේ නිසා ඒක වටේ මෙහෙම කටාරමක් කොටලා තියෙනවා. එතකොට කට්ටිය ගිහිල්ලා මේ ඒ ශිව ලිංගය උඩට කිරිවක් කරා. කිරිවක් කරාම ඒ වටේ ගිහිල්ලා එන කිරි ටික අර පොඩි වේලක් වගේ එකක් තියෙන ඒකට කට තියලා බොනවා. එතකොට ඉතින් දරුවෝ හම්බෙන්නේ නැති ඕනම කෙනෙක්ට දරුවෝ හම්බෙනවා කියලා කියනවා. ඉතින් ඇත්තටම එහෙම කරලා ආවම කාන්තාවන්ට දරුවෝ හම්බ වෙනවා. ඉතින් ගොඩක් දරුවෝ ටිකක් දේවාලයක අපුවා වගේ කියලා තමයි කියන්නේ. ඊට අමතරව සමහරට විෂ්ණු දෙවි දැන් ඒක සංස්කෘතික ලක්ෂණයක්. ඒ කියන්නේ එතකොට මොන ඇත්තරම දැන් මේ මිනිස්යාගේ දෝෂයක් තිබුණොත් මේ ගෑනු කියලා ළමයි හදන්න බෑනේ. එතකොට දැන් දෙවියෝ සමහර වෙලට මේ පොළොන්නරුවේ නෙවෙයි ඉන්නේ ගේ වට විටා වෙන්නත් පුළුවන්. නමුත් ඉතින් අරකින් අරක වැහිලා ළමයෙක් ලැබිලා සතුටින් ජීවත් වෙනවා. මහත්යත් ඉතින් ඉතින් දෙව දෙයියන්ගේ අරුමේට තමයි දරුවෙක් හම්බුනේ. නමුත් ඉතින් හරියට ඔයාලා බැලුවොත් ඉතින් ගේ වට පිටාවේ තමයි සමහර ශිව දෙවියෝ වැඩ ඉඳලා තියෙන්නේ. එහෙම සංස්කෘතිකව හැදිලා තියෙනවා. ඉතින් ඔවා ඉගෙන ගන්න ඕනේ දේවල්. අවුල් කරගන්න නෙමෙයි ඒ සාහිත්‍ය ඇතුළේ තියෙන කාරණා. දැන් එතකොට මේ ওই ශිව දෙවියන් කාරණා. මොන දැන් මූලික කාරණා ටිකක් අපි එකතු කරගත්තා. මොකද තැලේනි සංදේශය ෂඩ්භාෂා පරමේශ්වර තොටගමීශි රාහුල හාමුදුරන්ගේ නිර්මාණයක්. සවන පෙරකුම්බා රජ සමයේ කෝට්ටේ යුගයේ ලියන ලද්ද. තැලලිනියක දූත මෙහෙවරේ යොදවන පද 108ක් අන්තර්ගතයි. සවන පෙරකුම්බා රජුගේ කණුට දෙවියනේ උලගොඩේ දේවියට පුත්‍රවණක් ලබා දෙන ලෙස විවිෂණ දෙවියන්ගෙන් කිරණ ඉල්ලීම
මේ අන්තර්ගත දැන් ඔය ටික තමයි ප්‍රවේශය සඳහා යන්නේ හරි අපි ඔක වාක්‍ය පහක් විදියට ලියමු වාක්‍ය පහක් විදියට දැන් ඡේදයක් විදියට ලියන්න එපා මුලින්ම කටු සටහන් ගන්න තැනක පොඩි දැන් ආ මේකට මේ දැන් අඟුලිමාලට නිබන්ධනයක් වට දෙන්නේ නැහැ හම්බ වෙන්නේ නැහැ ඒකම සම්පූර්ණ ලියවනේ මේකට නිබන්ධනය හම්බ වෙනවා ඒක print කරගන්න එතකොට මේක ලියන්නේ මොකුත් නැහැ ප්‍රවේශ හදලාමයි තියෙන්නේ නමුත් ප්‍රවේශ පාඩම් කරගන්න එපා පාඩම් කර ගැනීම අත්‍යවශ්‍යයි කොළවල තිබ්බට එළවල පිටිපස්සෙන් ඇවිල්ලා විභාග ලියනකොට කොළ එල්ලෙන්නේ නැහැ නේ අපිත් එක්ක ඒ නිසා අපි මතකේ තියාගන්න ඕන ලියන්න අපි වාක්‍ය පහයි ලියන්නේ සලලීනි සංදේශය සද්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ නිර්මාණයකි හරි සලලීනි සංදේශය ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ නිර්මාණයකි හරි කෝට්ටේ යුග සෝරි සවන පෙරක දෙවනි වාක්‍ය කෝට්ටේ යුගයේ සවන පෙරකුම්බා රජ සමයේ ලියන ලද්දේ කෝට්ටේ යුගයේ සවන පෙරකුම්බා රජ සමයේ ලියන ලද්දේ කෝට්ටේ යුගයේ සවන පෙරකුම්බා රජ සමයේ ලියන ලද්දේ वाक्य देखाई සලලීහිණිය කු දූත මෙහෙවරෙහි යොදවන මෙහි පත්‍ය 108ක් අන්තර්ගත වේ සලලීහිණිය කු දූත මෙහෙවරෙහි යොදවන මෙහි පත්‍ය 108ක් අන්තර්ගත වේ පත්‍ය 108ක් අන්තර්ගත වේ සලලීහිණිය කු දූත මෙහෙවරෙහි යොදවන මෙහි පද්ද 108ක් අන්තර්ගත වේ. ඒ වාක්‍යයේ 3යි. 3. ඔව් සර්. හරි. 4. සවන පෙරකුම්බා රජුගේ කණිටු දියණිය උලකුඩේ දේවියට සවන පෙරකුම්බා රජුගේ කණිටු දියණිය උලකුඩේ දේවියට පුත්‍රවණක් ලබා දෙන ලෙස සවන පෙරකුම්බා රජුගේ කණිටු දියණිය උලකුඩේ දේවියට පුත්‍රවණක් ලබා දෙන ලෙස කැලණිය විභීෂණ දෙවියන්ගෙන් කෙරෙන කැලණිය විභීෂණ දෙවියන්ගෙන් කෙරෙන ඉල්ලීමක් මෙහි අන්තර්ගත වේ කැලණිය විභීෂණ දෙවියන්ගෙන් කරන ඉල්ලීමක් මෙහි අන්තර්ගත වේ හරි වාක්‍ය 4යි ඊළඟ එන්නේ ඊළඟ වාක්‍ය එන්නේ දැන් එක අපට දැන් ලියන්න බෑ මොකද ඒක ප්‍රශ්නෙත් එක්ක එන එකනේ ඕක දැන් හැම එකටම ලියන එක හරි වාක්‍ය 4යි 4 වරන් ගහන්න නැතුව ඕක හොඳට මතක තියාගත්තොත් සහ පාඩම් කරගත්තොත් සැලලීනි සංදේශයට අදාළ ඕනෑම ප්‍රශ්නයකට ප්‍රවේශය ලැබීමේ අමාරු අපහසු කාර්යය වා නිමා කරගන්න පළවෙනි එක තමයි සලලිහිනි සංදේශය ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ නිර්මාණයකි. දෙක කෝට්ටේ යුගයේ සවන පෙරකුම්බා රජ සමයේ ලියන ලද්දේ. තුන සලලිහිනියකු දූත මෙහෙවරේ යොදන මෙහි පත්‍ය 108ක් අන්තර්ගත වේ. හරි. හතරවෙනි එක සවන පෙරකුම්බා රජුගේ කණිත දියණිය උලකුඩේ දේවියට පුත්‍රවණක් ලබා දෙන ලෙස විභිෂණ දෙවියන්ගෙන් කරන ඉල්ලීමක් මෙහි අන්තර්ගත වේ. හරි. දැන් ඔබ පාඩම් කරගන්න ඕනේ. වාක්‍ය 4යි. ඔක පාඩම් කරගන්න පුළුවන්ද? පුළුවන්ද? ඔව් සර්. හරි. නිකන් අපි මතකෙන් ට්‍රයි කරලා බලමුද කියන්න පුළුවන්ද කියලා දැනට ට්‍රයි කරලා බලමු නිකන් දෙපාර තුන් පාරක් විතර කියලා නිකන් මතකෙන් කියන්න පුළුවන්ද බලමු පළවෙනි වාක්‍යය තමයි සරලයිනේ ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ රාවුලිමයන්ගේ නිර්මාණය සල්ලි සංදේශය
කොට යුගයේ සවන පෙරකුම් බරජ දවස ලියන ලද්ද. සලදිනියක දාවත මෙහෙවර යෙදුවයි මේ පද සංඛ්‍යාව 108. සාන පෙරකුම් බරජුගේ කනට දුවනේ උලකුඩේ දේවියර පුත්‍රවණක් ලබා දෙන නිසා විශේෂණ දෙවියන්ගෙන් කරන ඉල්ලීමක් මෙහි අන්තර්ගත වේ. තම සරල වාක්‍ය හතරක් මේ. මේ ඉතින් මේ වෙලාවේ මේ ගණදුන ඉවර කරලා දා ගන්න පුළුවන් නම් හරි. එතකොට වාට තියෙන්නේ දැන් ඔය වාක්‍ය වශයෙන් ලියපු එක තනි ඡේදයක් විදිහට ලියන එක. ඒක තමයි ප්‍රවේශ වාක්‍ය විශේෂිත කියන්නේ. පා. දවල් දන්නවනේ යන විදිහ. දවපට ඔක මතකයට අරගෙන ඔයා ඡේදයක් විදිහට ලියන්න පොඩි විනාඩි දෙකක් අරගෙන ඒකත් ඉවර කරලා දාන්න. බාන ලේලා ලියා ගන්න පුළුවන් උනොත් මට කියන්න. හරි මොකක්ද තත්ත්වය? ලියා ගන්න පුළුවන්ද? ඡේදක විදිහට ලියවද? ලියවා සර්. හරි. මේ සැලෙන සංදේශ වලට අදාළ කවි පටන් ගන්න. සුරරද සමන් සමගින් සුර ගණ ඉවර. පහරද මදාරා පරසතු මල් පතර. කරපුද වඳින රැඳි මුනි සිරි පාත් තඹර. සකිසඳ පෙනේ සමනල ගල. නැගෙන හිර කියලා තමයි ඔයාට අදාළ කොටස පටන් ගන්න. පාඩම් ඔය හැම කවියක්ම පාඩම් කරන්න ඕනේ නෑ. මම ඔයාට දෙනවා පාඩම් කරන්න ඕනි කවි කිහිපය. ඒ කිහිපය අසුරෙන් තමයි